මම තනි පුරවැසියෙක් විදිහට ඇවිල්ලා කණ්ඩායමත් එක්ක ඉන්නවා. මොකද මට හිතනවා මම 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරන්න මේ රටේ ප්‍රධාන වේදිකාවේ කතිකෙක් වශයෙන් වැඩ කරා. ඒ නිසා මට තියෙනවා පාපෝච්චාරණයක්, ස්වයං විවේචනයක්. ඒ නිසා මේ මොහොතේ ඔගේ ක්‍රියාවලියට එරෙහිව මම හිතනවා මගේ පෙනී සිටි වැදගත් කියලා ඒක නියෝජනය කරන්නයි මම ඇවිල්ලා ඉන්නේ. නෑ මම හිතනවා මම 2015 ඔහුව ජනාධිපති කරන්න කරපු උත්සාහයේදී බලාපොරොත්තු නොවුණු විශාල විනාශයක් කරා යම් පතන අවුරුදු 3 පස්සේ. ඒ නිසා නැවත වතාවක් අරගල භූමිය විරුද්ධ වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් නිදහස වෙනුවෙන් මම හිතනවා මේ රටේ හැම පුරවැසියෙක්ම අනාගතය ගැන මොකක් හෝ කැක්කුමක් තියෙනවා නම් එහෙම, තමන්ගේ දරුවන් ගැන කැක්කුමක් තියෙනවා නම් එහෙම, මේ වෙලාවේ නිදහස වෙනුවෙන් අරගල භූමිය නියෝජනය කරන්න ඕනේ. මට පැහැදිලි නෑ. මොනවා හරි දිනා ගන්න මෙතන විවිධ කණ්ඩායම් ඉන්නවා, විවිධ පක්ෂ ඉන්නවා, විවිධ පුද්ගලයෝ ඉන්නවා, විවිධ ලේඛකයෝ ඉන්නවා. ඒ නිසා මම හිතනවා විවිධ ලේඛකයෝ, විවිධ පක්ෂ, විවිධ සංවිධාන ඉන්නකොට තනි තනි පුරවැසියන්ටත් වෙලා හිට ගන්න පුළුවන් නොවුන එක අපේ ප්‍රශ්නය පස්සේ විසඳ ගන්න. ඉස්සල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නේ, නිදහසේ ප්‍රශ්නේ අපි විසඳගෙන ඉන්නවා. පෞද්ගලිකව ජනාධිපතිතුමාට කියන්නේ ඔබ වෙනුවෙන් විශාල කැපකිරීම් ගොඩක් කරා අපි. ලැජ්ජ නැතුව, ලැජ්ජ නැති වැඩ කරන්න එපා. හතරවිල් ලැජ්ජාව කියලා බිඳුවක් තියෙනවා නම් එහෙම කරුණාකර මේ ප්‍රජාතන්ත්‍රවාදී ලබා දීලා නැවත නිදහස කරා මේ රට ගෙනියන්න. මං හිතනවා ජනාධිපතිවරයාලෙන් ඉල්ලාසනය විතරක් නෙවෙයි, කිසිම දවසක මේ රට ආපහු විධායක ජනාධිපතිවරයෙක් ඕනේ නැහැ කියන අරගලය මෙතනින්ම පටන් ගන්න ඕනේ. නෑ මේ අරගලයේ මෙතනින් එහාට යන්න ඕන. මං හිතන්නේ මම හිතන්නේ ඊළඟ ජනාධිපතිවරයා කවුද කියන එක නෙවෙයි, විධායක ජනාධිපති පදවිය පවා අහෝසි කරන තැනට මේ අරගලයේ තල්ලු කරන් යන්න.